ක්‍රිස්තුවර්ෂ 1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ලෙස කොළඹ යුනිවර්සිටි කොලෙජ් නමින් ආරම්භ වුණු කොළඹ විශ්වවිද්‍යාලය 1923 සිට මේ දක්වාම විවිධ ශිෂ්‍යයන් සඳහා ගෞරවනීය උපාධි පිරිනමනු ලබයි. බුද්ධි සර්වත්‍ර වර්ජිතේ හෙවත් ප්‍රඥාව පහදවයි යන ගෞරවනීය ආදර්ශ පාඨයට මනා අර්ථකථනයක් ලබා දෙමින් හැකියාවෙන් පිරිපුන් විද්‍යාර්ථීන් බිහි කිරීමේලා සිය දායකත්වය අදටත් සපයමින් සිටී. ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයක සන්නාම ධාරිත කුලපති තනතුර අත්‍යන්තයෙන්ම අගය කළ යුත්තක්. කොළඹ විශ්වවිද්‍යාලයේ නාමය තව තවත් සදස පතුර වන්නට විශ්‍රාමික කුලපති අතිඋතුම් ඔස්වල් ගෝමිස් අගරතකුරු හිමිපාණන් සිදු කළ මෙහෙවර අනභිභවනීයයි. පූජකවරයෙකු ලෙස ඉතා විශිෂ්ට සේවාවක් කළ උන්වහන්සේ 1968 වසරේ සිට 1996 දක්වා කොළඹ අගරදගුරු පද විසායක රදගු හිමිපාණන් ලෙස 1996 සිට අනුරාධපුර රදගු වසමේ රතගුරු හිමිපාණන් ලෙස සේවය කළ අතර 2002 වසරේ ජූනි මාස 27 දින කොළඹ අගරදගුරු පදවියේ අග්‍ර රාජගුරු ප්‍රසාදි පදවියටද පත් විය. උන්වහන්සේ 1977 වසරේ සිට 2001 කාලය තුල කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සමාජිකයෙකුද විය. උන්වහන්සේ දිනපතා සහ සතියන්ත පුවත්පත් සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙයන්ශයෙන්ම පුළුල් ලෙස ලිපි පළ කොට ඇත. එමෙන්ම විශාල පොත් ප්‍රමාණයක්ද ප්‍රකාශයට පත් කොට ඇත. පාසල් ජාත්‍යන්තර පාසල් සහ කාර්මික පාසල් 15ක් පමණ පිහිට වීමටද එතුමන් මූලික වී ඇත. කතෝලික අධ්‍යාපනයට මෙන්ම සිංහල සාහිත්‍ය නගා සිටුවීමටත් උන්වහන්සේ දැක් වූ සේවය බොහෝමත්වය. ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේද ගෞරව නාමයන්ට පාත්‍ර වෙමින් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය දරමින් පුරා දශක ගණනාවක් තිස්සේ කාලය ශ්‍රමය කැප කරමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මුළු ලොවෙහිම පතල කරන්නට අගරදගුරු හිමිපාණන් කැප වූ බව අමතක කළ නොහැක්කක්. මානව වර්ගයාට උන්වහන්සේ කළ අමිල සේවය අගයමින් චිලි ඉපරි විශ්වවිද්‍යාලයක් වන ෆූජෙන් විශ්වවිද්‍යාලය විසින් එතුමාට දර්ශනපති ආචාර්ය උපාධිය පිරිනමන ලදී. මෙතැන් සිට දිගහැරෙන්නේ උන්වහන්සේගේ දශක ගණනාවක් පුරා ඒ ගලා ගිය සත්කාරයේ යශෝරාවයයි. අයිබෝවන්. කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකේය අධ්‍යාපනික වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක්. එදා මෙදාතුර වසර 100කටත් අධික කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටත් උගත් බුද්ධිමත් පිරිසුන් පිරිසක් බිහි කරපු බොහොමත්ම විශේෂ විශ්වවිද්‍යාලයක්. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ නිල මාධ්‍යකය වන FOSMedia අපි අද සූදානම් වෙලා සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ බොහොම විශේෂ චරිතයක් සමග කතා බහ කිරීමටයි. ඔබ දන්නවා විශ්වවිද්‍යාලයක සන්නාමය නිරූපණය කරන බොහොමත්ම උත්තරීතර පදවිය තමයි කුලපති පදවිය කියන්නේ. ඕනෑම විශ්වවිද්‍යාලයක මේ උත්තරීතර පදවිය හොබවනු ලබන්නේ ඒ උත්තරීතර භාවය නිසාම සමාජයේ ගෞරවාදරයට පත් වූ උතුම් චරිතයක්. ඉතින් අද අපේ කතාබහ සමග එක් වෙලා සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති, කොළඹ හිටපු අගරදගුරු අතිඋතුම් දේව ධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්. ඉතින් ඔබ වහන්සේව අද අපේ වැඩසටහනට බොහොමත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අයිබෝවන් ඔබ වහන්සේට. ඉතින් අපේ කතාබහට ප්‍රවේශයක් මම ලබා ගන්න කැමති ඔබ වහන්සේගේ කුඩා කාලය, පාසල් කාලය කොයි ආකාරයෙන්ද ගත වුණේ කියලා දැනගැනීම. පළමුවෙන්ම පාසල් දිවි ආරම්භ කෙරුවේ සාන්ත බෙනඩික් විද්‍යාලයේ. එතන මන් දෙවැනි ශ්‍රේණිය වෙන කාලේ ඉගෙන ගත්තා. එතකොට යුද්ධය ඇවිල්ලා අපිට කොළඹ කොළඹට යෑම අපහසු වුණා. එතෙන්දී වරාගොඩ සාන්ත පාවුඩු විද්‍යාලය තිබුණා. ඒක සාන්ත ජෝසෙෆ් විද්‍යාලයේ ශාඛාවක්. එතනයි අධ්‍යාපනය ලැබුණේ. එතකොට ඔබ වහන්සේගේ කුඩා කාලයේ දිනු ආකාරය පිළිබඳව, ඒ කියන්නේ පවුලේ විස්තර පිළිබඳව අපිට කිව්ව. පවුලේ විස්තර
අපේ පවුලේ 6 දෙනයි මම තමයි බාලයා ඉතින් වැඩිමල්ම අයියා අයියාගේ මයි අතරේ අවුරුදු 10ක වෙනසක් තියෙනවා ඉතින් ඉස්කෝලේ ගිහින් තිනාවෙත් එවකිරි අයියා වැඩිමල්ම අයියා තමයි පාසල් අධ්‍යාපනයේ නිමසලයන් පස්සේ ඔබ වහන්සේ විසින් ජාතික දේවසත්හල වෙත යොමු වෙනවා අපි ඒ පිළිබඳව කතා කළොත් මම දේවසත්හලට ගියේ 1950 එතෙන්දී කුඩා දේවසත්හලේ අධ්‍යාපනය ලැබලා එතෙන් මේ මහවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 7ක් අධ්‍යාපනය ලැබලා තමයි පූජකවරේ ලැබුවේ ඒ අවුරුදු 7 එයින් 4ක් නුවර 3ක් කොළඹ එතකොට ඔබ වහන්සේ විසින් පූජක දිවියට ඇතුළත් වෙන්නේ කොහොමද ඒ කාලය ඇතුළේ ඒ කාලේ ඉතින් අපි ඒ අවුරුදු 7ක පුහුණුව සම්පූර්ණ කරන්න ඕනේ ඒ පුහුණුව සම්පූර්ණ කරුවම තමයි අපට ඒකට අවසරය දෙන්නේ පිළිගන්නේ ඒ කාලය තුල අපි ඉගෙන සම්පූර්ණ දැනුමක් ඇති කරගෙන පූජාත්‍රයේ දානය කරනවා ඊට පස්සේ ඔබ වහන්සේට කොළඹ සහාය ගදගුරු වශයෙන් වසර 28ක පමණ කාලයක් සේවා කරනවා ඉතින් මේ කාලය පිළිබඳව අපි මතක් කළ සහාය ගදගුරු හැටියට ඉඳ අපි ඉල්ලලා වතර රදගුරු ඉන්ඩෝනෙසියා කියන්න බෑ ඒගොල්ලෝ තෝරනවා තෝරලා හිටන් තෝරලා පිළිගත්තට පස්සේ මේ පූජාත්‍රයේ ඒ උසස් මට්ටම ප්‍රදානය කරනවා කට තමයි සහායක රදගුරු ගන්නේ ඊට පස්සේ රදු සහායක යුවට ඒ නිලයෙන් විසක් බලෙන් නෙවෙයි ඒ රදගුරු තමයි ඊට පස්සේ එතකොට මේ මං හිතන්නේ මේ කාලය ඇතුළතුල තමයි රේඩියෝ වෙරිටාස් ගුවන්විදුලි සේවාවත් සමග ඔබ වහන්සේ සම්බන්ධ වෙන්නේ. අපි මේ මතකයෙන්ත් අලුත් කළේ රේඩියෝ වෙරිටාස් එක අපේ මුළු ආසියාවටම දෙන කතෝලික ගුවන්විදුලි සේවාව. ඉතින් කොහොම වුණත් මට ඔය ගුවන්විදුලි සම්බන්ධ උනන්දුවක් තිබුණාස් සහභාගී වෙලා තිබුණ කලින් ඉතින් ඒ අනුව රේඩියෝ වෙරිටාස් එක මේ ෆිලිපීනේ වැඩ කෙරුවේ මාව ඒකට තේරුණා ඉතින් ඒ හන්දේ එතන වැඩ කරන්න මට ලැබුණා අපි දැන් ගුවන්විදුලි සේවාවත් ගැන කතා කරපු නිසා මම කැමතියි ඔබ වහන්සේ අපි දැන් ඔබ වහන්සේ බොහොම විශේෂ හැකියාවක් තිබෙනවා ලේඛන කලාවක ඔබ වහන්සේ විසින් ලියපු පොත්පත් ගැන ඒ වගේම ලේඛන කලාව හරහා කතෝලික සභාවේ නවෝදයක් ඇති කර ගැනීම උදෙසා ඔබ වහන්සේ කොහොමද කටයුතු කළේ කියන පිළිබඳව මම දැනගන්න කැමතියි. කොහොම වුණත් ස්වභාවිකව ඒ ගැන උනන්දුවක් ඇති වුණා මට. ඉතින් ඒ උනන්දුව ඔස්සේ වැඩකට තමයි යොමුනේ. ඒ ඔස්සේම මතක් කරන්න කැමති කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂක වගේම ඥානාර්ථ ප්‍රදීපයේ ප්‍රධාන සංස්කාරක කියන තනතුරු දෙකම එකවර හොබවපු පළවෙනි පුද්ගලයා තමයි ඔබ වහන්සේ. ඒ පිළිබඳව ඔබ වහන්සේට කියන කවිතරම් සතුටක්. ඒ කාලේ ඉතින් වැඩ කරන්න ටිකක් පුළුවන්කම තිබුණා. ඉතින් ඒ නිසා වැඩ ඔක්කොම පැවරුණා. ඉතින් මං හිතනවා හරි සාක්ෂි අනුව කරන්න පුළුවන් තරමට හොඳින් කෙරුවා. ඔබ වහන්සේ ලියපු පොත්පත් ගැන මතක් කළොත් අපි මහෝපදේශය ඒ වගේ පොත් කීපයක් තියෙනවා ලියපුවා මං හිතන්නේ පොඩි ළමයින්ට ඒ වගේම තරුණ ප්‍රජාවට මං දැක්කා ළමා බයිබලය ඒ වගේ විශාල පොත් රාශියක් ඔබ වහන්සේ ලියලා තිබුණා ඊළඟට මම කතා කරන්න කැමති මේ ඉතිහාසය ගැන බලද්දී බොහොම විශේෂ සංදිස්ථානයක් තමයි කතෝලික සභාව විසින් දැනටත් භාවිත කරන කතෝලික කොඩිය නිර්මාණය කිරීම. ඒකත් නිර්මාණය වුණේ ඔබ වහන්සේගේ අතින්. ඔව් ඒ මොකද අපිට විශේෂ කොඩියක් තියෙන්න ඕනේ. නැත්නම් කතෝලික උත්සවයකදී ඒකේක බයිලා කොඩිය දානවා. ඉතින් ඒ නිසා තමයි ඒක නිර්මාණය කෙරුවේ.
කතෝලික කොඩිය පිළිබඳව අපිට තවදුරටත් විස්තර සැලසුවේ. කතෝලික කොඩිය දැන් ඒක පාට දෙක දෙනවා. පුරුෂෙත් ලාංජනේ තිනවා. ඒ විදිහට ඒක මේ දේශීය හුරුවට සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ දවහන්සේට අනුරාධපුරයේ රදගුරු තනතුර හම්බ වෙනවා. එහෙමයි. ඒ කාලය ඇතුළත මොන වගේ අභියෝගද වහන්සේට ලැබුණේ? ඒ අභියෝගවලට සාර්ථකව ඔබ වහන්සේ මුහුණ දෙන්නේ කොහොමද? ඒ පුදුම තරම් සාමකාමීව රටේ ප්‍රශ්න බේරන්න සහයෝගය දුන්නේ. ඒ වගේම කතෝලික සහ බෞද්ධ ජනතාවගේ සහජීවනය ඇති කරන්නත් ඔබ වහන්සේ බොහෝ ප්‍රයත්නයක් දැරුවා. ඔව්. ඒ මොකද දෙනෙක්ට ඉතර වැටහීමක් තිබුණේ නැහැ. බෞද්ධ කිව්වහම කතෝලික විරුද්ධ. කතෝලික කිව්වහම බෞද්ධ විරුද්ධ. නමුත් හොඳ වෙලාවට අපේ පසුබිම කැලණිය. ඉතින් ඒ නිසා හොඳ සුහදතාවයක් තිබුණා බෞද්ධයෙන් එක්ක. ඒ උඩ තමයි ගොඩනැගුවේ. ළඟට ඊට පස්සේ අපි කතා කළා 2002 වර්ෂයේදී ඔබ වහන්සේට කොළඹ අගරදිගුරු තනතුර හම්බ වුණා. ඊට පස්සේ ඔබ වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නගා සිට වීම උදෙසා ශාඛා පාසල් රාශියක් ඇති කරනවා. අපි මේ පිළිබඳව කතා කළා. ඒ මොකද අපට පාසල් මදි. තමයින්ට තව හුඟක් පාසල් තියෙන්න ඕනේ. ඉතින් ඒ අනුව හොඳම ක්‍රමය වැඩි කරන්න ශාඛා ඇති කිරීමයි. ඉතින් මම ඒ අනුවයි වැඩ කරුවේ. ඊළඟට අපි කතා කරමු අපේ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඔබ වහන්සේට හිමි වෙනවා. ඉතින් ඒ කාලවකවානුව කොයි ආකාරයෙන්ද ගෙවුවේ? බොරම විශ්වවිද්‍යාලයේ අපිට විශාල ගෞරවයක්. අපි ආඩම්බර වෙන්න ඕනේ අපිට ඒ වගේ විශ්වවිද්‍යාලයක් තියෙන එක. ඉතින් මම හරි සතුටුයි ඒ වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණට. ඒ කාලේ ඇතුළතුල අපේ විශ්වවිද්‍යාලය ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් ගැන මතක් කර ඒ කියන්නේ වාසනාවකට එච්චර නරකක් සිද්ධ වුණේ නැහැ. නමුත් පෙළක් ඒවා තියෙනවනේ අයෝග්‍ය දේවල් ඒවා අඩුයි කොළඹ. ඉතින් ඒක ලොකු දෙයක් අපිට. මං හිතන්නේ දැන් අපි කතාබහේ අවසාන විභාගයට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් විශ්වවිද්‍යාල අපිත් විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරන්න ඉතින් පොදුවේ ගත්තම තරුණ ප්‍රජාවට ඔබ වහන්සේගේ ඒ ජීවිත කාලයේ අත්දැකීම් තුලින් අපිට දෙන්න තියෙන අවවාදය මොකක්ද? අවවාදය ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සමහර විට අපිට හැමෝ එකම යාළු වෙන්න බෑ. නමුත් මේ මිත්‍රත්වය කවදාකවත් නැති කරගන්න දෙපා. ශිෂ්‍යයින් අතර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර මේ සුහදතාවේ රැකගෙන මේ පැටලිලි වලට කලකෝලහල වලට තුඩු දෙන දේවල් වලට සහභාගී වෙන්නේ නැතුව එකතු වෙලා වැඩ කරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ හරියට හැකියාවක් තියෙනවා අපිට. අපිට දියුණු කරන්න දියුණු වෙන්න. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ මේ ඉන්න ශිෂ්‍ය පරපුර. ඒ මිසක් ඒක කඩා බිඳ දාන්න නරකයි. මුම්බත්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. මං හිතන්නේ අපේ ජීවිතයට බොහොමත් හොඳ ආදර්ශ ගන්න පුළුවන් චරිත ප්‍රදානයක් තමයි අද අපිත් සමග මේ කතා බහට සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විල මාධ්‍ය ඒකකයේ FOSMedia වෙනුවෙන් මම ඔබ වහන්සේට අපේ කෘතඥපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී සිදු කරන්න ලබනවා. ඉතින් අද දිනේදී අපිත් සමග සම්බන්ධ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති, කොළඹ හිටපු අග්‍රදගුරු අතිඋතුම් දේව ධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්. ඉතින් ඔබ වහන්සේට නැවත වතාවක් අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන ගමන් අද දිනට අපගේ වැඩසටහන අපි මෙතනින් නිමාවට පත් කරනවා. ඔබ සමග සුබ දවසක්. අයිබෝවන්.